අපි අද බලමු මෙන්න මේ ක්ලෝරෝතැලනිල් කියන දිලිරනාශකය පිළිබඳව. ඉතින් වගාකරුවන් බොහොම එකට මෙන්න මේ දිලිර රෝග සම්බන්ධ ගැටලු මේ දවස්වල ඇති වෙනවා, මොකද වර්ෂාපතනයත් එක්ක. ඉතින් අපි මෙහි රසායනික නාමය පිළිබඳව විතරයි කතා කරන්න වෙන්නේ. ඉතින් මොකද විලඳ නාමය අපිට පූර්ව අවසරයකින් තොරව භාවිතා කරන්න බෑ මේ වගේ මාධ්‍ය සඳහා. ඉතින් සෑම පලිබෝධ නාශකයකම අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕන රසායනික නාමය. ඉතින් ඒක මේකෙත් ක්ලෝරෝතැලනිල් කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේක අයිති වෙන්නෙත් පලිබෝධ නාශක වර්ගීකරණයටදී මෙන්න මේ අවධානම් සහිතක නිල් පාට තීරුව සඳහන් පලිබෝධ නාශකයකට. ඉතින් මේක නිෂ්පාදිත රට ගත්ත ගමන් මේක ජපානයේ. ඉතින් ඒ වගේම මේකේ තවත් එකක් එනවා, කුඩු එකක්, මේක දියරයක්. ඉතින් ඒක නිෂ්පාදිත රට විදිහට අපිට චීනය බලාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි බලමු දිලීර නාශකයක් වගාවකට ස්ප්‍රේ කරන්න කලින් ඔබ සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. ඉතින් මෙතෙන්දී බොහෝ වගාකරුවන් දිලීර නාශක යොදන්න පුළුවන් වගාවලට, නමුත් එහි සාර්ථක ප්‍රතිඵලයක් හම්බ වෙලා නැහැ. මොකද ඒකට හේතුව විදිහට ගන්න පුළුවන්. පළමුවෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන භෝග වගා කිරීමේදී පවා මෙන්න මේ රෝග ව්‍යාප්ත වෙන ආකාරය. මොකද දැන් දිලීර රෝගයක් ව්‍යාප්ත වෙන්න වගාවේ පේලි සහ පැල අතර තියෙන පරතරය පවා බලපානවා. ඊට අමතරව වගාවට හිරුවැලිය වැටෙන ප්‍රමාණය, ඒ දවස පුරාම හොඳින් හිරුවැලිය වැටෙනවා නම් ඒ දිලීර රෝග ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම තවත් කරුණක් තමයි මෙන්න මේ වර්ෂාපතනය අධික කාලයට ඒ දිලිර රෝග ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබ භාවිතා කරන ජල සම්පාදන ක්‍රමය මගිනුත් දිලිර රෝග ව්‍යාප්ත වෙනවා. ඉතින් සාමාන්‍ය ස්ප්ලින්කර් වගේ භාවිතා කරනවා නම් දිලිර රෝග ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තවත් කරුණක් තමයි අපි දිලිර ආසාදිත ශාකයක කොටස් හෝ පළදාව අස්වැන්න විදිහට නෙලලා නිරෝගිමත් ශාක ස්පර්ශ කරාම එතෙන්දිම දිලිර රෝග පැතිරෙන. ඉතින් මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් අපි බලමු මෙන්න මේ දිලිර නාශකය භාවිතා කරන්න පුළුවන් මොන වගේ රෝග සඳහාද කියලා. ඉතින් ඒක අපිට මෙන්න මේ ස්ථානයේ සඳහන් කරලා තියෙනවා. අපි ඒක රූපරාම පෙළකින් නරඹමු නිවරදිව මේ රෝග හඳුනා ගන්න ආකාරය. ඇන්ට්‍රැක්නෝස් කියන දිලිර රෝගී තත්ත්වය මිරිස් වගාවේදී ඇති වුණු ගමන් ඔබට බලන්න පුළුවන් මිරිස් කරල්වල දික් අතට හුරු පිච්චෙන ස්වභාවයක් ගන්නවා. ඒ වගේම පට්ටවලත් මේ ලප අපට බලා ගන්න පුළුවන්. ඒ වගේම බොංචි වගාවේදීත් අපිට බොංචි කරල්වල මෙන්න මේ ඇන්ට්‍රැක්නෝස් ලප බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පට්ටවලත් මේ ලප අපිට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. තක්කාලි වගාවේදීත් ඒ වගේමයි. මේක බිත්තරයක් වගේ හැඩයට පැතිරිලා යනවා තක්කාලි ගෙඩිවල. ඒ වගේම පට්ටවලත් අපිට දැන් මාළු මිරිස් වගාවේදී හොඳට මේක බලා ගන්න පුළුවන්. ඇඟිල්ලෙන් ටිකක් තද කරා වගේ දික්කඩට හුරු වියලි ලප හට ගන්නවා. ඉතින් මේකත් ඇන්ට්‍රැක්නෝස් දිලිර රෝගේ තත්ත්වය. වම්බටුව ගාවේදී අපිට මේක එක්වරම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දිලිර පැතිරෙන්න අවශ්‍ය පරිසරක සාධක ලැබුණු ගමන් තමයි මේ දිලිර රෝග ඉක්මනින් පැතිරෙන්නේ. ඉතින් ඒ වගේම ඩවුනි මිල්ඩියු පිටිපුස් රෝගය අපිට මේකත් ඒකත් මෙන්න මේ සාකවලම පට්‍ර වලින් අපිට බලා ගන්න පුළුවන්. පට්‍ර වලට පිටි එකක් ඉස්සා වගේ මේ තක්කාලි සාකේ පට්‍රවල ඔබට බලන්න පුළුවන් පිටි එකක් ඉස්සා වගේ මෙන්න මේ දිලීරය හට ගන්නවා. ඉන් අනතුරුව මේ දිලීරයට මේ ශාක පට්‍ර ගොදුරු වෙලා හැලිලා යනවා, පුස් එකක් වගේ හැදිලා. ඉතින් තවත් දිලීර රෝගී කාණ්ඩයක් අපිට බලා ගන්න පුළුවන් මෙන්න අර්ථාපල් වගාවේදී අංගමාර තත්ත්වය.
මේක පෙරංග මාරය සහ පසු අංග මාරය කියලා හඳුන්වනවා. මේ ශාකවල ඉහළ සිට පහළට මෙරිලා යනවා. ඉතින් මේක වර්ෂාව වගේ තිනකොට මේක පැතිරෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඒ වගේම ලුණු වගාවේදී දම්පුල්ලි රෝගය කියලා හඳුන්වන රෝගී තත්ත්වය. මේකත් ලුණු පට්ටවල දික්කතට පට්ට දම්පාටට හුරු පුල්ලි ආකාරයෙන් මෙන්න මේ දිලීරියක් පැතිරගෙන යනවා. ඉතින් තවත් ඕල්ටනේරියා බ්ලයිට් කියන එක, මේක අපිට බලාගන්න පුළුවන් කොටක් දුරට මෙන්න මේ ගෝවා කැරට් රාබු වගේ කළු පාටට කුණු වෙලා යනව ඔබ දැකලා ඇති. මේ ගොඩක් දුරට වර්ෂාවත් එක්ක තමයි මේක ඇති වෙන්නේ. ඊළඟට මෙන්න මේ කුකබෙටිසේ කුලේ පිපිඤ්ඤා වට්ටක්ක කරවිල වගේ භෝගවලත් මෙන්න මේ පත්‍රවල ඕල්ටනේරියා ලපා අපිට බලාගන්න පුළුවන් බ්ලයිට් එක එක්වරම වගේ. ඉතින් තවත් ගියොත් අපිට මාළු මිරිස්, මිරිස් තක්කාලි වගේ භෝගවල දිය මලං කෑම, පාදස්ත්‍ය කුණු වීම වගේ දිලිර රෝගී තත්ත්වයක් බලාගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ. තවන් තැටිවල තිබුණත් එක්වරම පැල මුලින් බිමට කඩාගෙන වැටෙනවා වගේ තත්ත්වයක්. ඉතින් මේක හිටු මැරීම, බැක්ටීරියා හිටු මැරීමත් එක්ක පටලව ගන්න එපා. මේ පාදස්ත්‍ය කුණු වීම සහ දිය මලං කෑම කියන දිලිර රෝගී තත්ත්වයක් තමයි අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වය නම් ගොඩක් දුරට මග වරව ගන්න පුළුවන් පාංශු ජීවානුහරණය කිරීම තුළින්. ඉතින් එහෙම අවස්ථාවක් අතපසු වීම නිසා තමයි මෙන්න මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒකත් අපිට මෙන්න මේ දිලිර නාශකයක් භාවිතා කරලා පාලනය කර ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ දිලිර නාශක යොදන්න තියෙන මාත්‍රාව කොපමණද කියලා. ඉතින් මේ සඳහන් කරලා තියෙන ආකාරයට සාමාන්‍ය ජලය ලීටර 10කට මිලිලීටර 30ක ප්‍රමාණයක් තමයි අපිට මිශ්‍ර කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් බොහෝ වගකරුවන් භාවිතා කරන්නේ ලීටර 16 ටැංකිය. ජලය ලීටර 10කට මිලිලීටර 30ක් නම් ජලය ලීටර 16කට මිලිලීටර 48ක වගේ 48ක් තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. ඉතින් 48ක් කියන්නේ ඔබට පුළුවන් මිලිලීටර 50ක් භාවිතා කරන්න ජලය ලීටර 16 ටැංකියකට. ඉතින් මෙතෙන්දිමුත් අපි කරන්න ඕන ස්ප්‍රේ ටැංකියට පළමුව වතුර එකතු කරලා දෙවනුව තමයි අපි දිලිරනාශකය එකතු කරන්න ඕන. ඒ වගේම සෑම කෘමිනාශකයක්, දිලිරනාශකයක්, වල්නාශකයක් ඔබ යොදනකොට අනිවාර්යයෙන්ම වතුර ඉස්සෙල්ලා යොදලා ටැංකියට දෙවනුව තමයි මෙන්න මේ දිලිරනාශකයක් කොමන හෝ රසායනික ද්‍රව්‍යයක් එකතු කරන්න ඕන. මොකද ඒකට හේතුව බොහෝ රසායනික ද්‍රව්‍ය තියෙනවා ජල ද්‍රව්‍ය ට ඉක්මනට දිය වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් කුඩු එකක් වගේ කිම දිලිනාස් කුඩු එකක් වගේ තිබිලා අපි ඉස්සෙල්ලම ටැංකියට ඒක දැම්මොත් බොහෝ දුරට ටැංකියේ යට අවලම්බන, ඒ කියන්නේ ඇලිලා වගේ තියෙන්න පුළුවන් වතුර පිරෙව්වට පස්සේ. ඒක අපිට ජලය හොඳින් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජල යම් ප්‍රමාණයක් ටැංකියට එකතු කරලා පස්සේ තමයි අවශ්‍ය රසායනික ද්‍රව්‍ය යොදන්නේ. ඊළඟට ජල පුරවනවා. ඉතින් අනතුර මේක යොදනකොටත් අනිවාර්යයෙන්ම පත්‍රවල උඩු පැත්තට සහ යටි පැත්තට අපි භාවිතා කරන්න ඕන හොඳින් හිරු එළිය ලැබෙන කාල වේලාවක. ඒ කියන්නේ දවසේ උදෑසන කාලීතව හොඳින් හිරු එළිය ලැබෙන දවසක තමයි අපි භාවිතා කරන්න ඕන. ඒ වගේම අපි දිලිර ආසාදිත කොටස් වගාවේ තියෙනවා නම් ඉතා හොඳින් ඒවා පිරිසිදුව තබා ගන්න එක අපිට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම වගාව පවතින අවධිය, රෝගී තත්ත්වය පවතින අවධිය, කියන්නේ මූලික අවධිය, එහෙම නැත්නම් හානිකර අවධියකට පැමිණිලාද කියන කෙන සැලකීමක් වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපිට තීරණය කරගන්න වෙන්නේ සාර්ථකව මේක පාලනය කරගන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් බොහෝ දුරට වගාවේ මූලික අවධිය නම් රෝගී තත්ත්වය තියෙන්නේ අපිට පාලනය කරගන්න පුළුවන් දිලිනාසකයකින් පහසුවෙන්. ඉතින් එහෙම නැත්නම් වගාවේ ඉතා උග්‍ර තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් යම් තාද්දුරට අපහසුතාවයක්ට ලක් වෙන්න සිදු වෙනවා. මොකද ඒක සෑම කෘමිහානියක්, ඒ වගේම ශාක රෝගයක් මේ සියල්ලටම පොදු කරුණක්. මොකද රසායනික ද්‍රව්‍යයක් කියන්නේ එක් පාලන ක්‍රමයක් විතරයි, අනිකුත් පාලන ක්‍රම අප සතුයි සියල්ල වගාව ආරම්භ කරන දිනේ සිට වගාව අපිට වගාව
පවත්වය ගැන දිසාව පවා වැදගත් වෙනවා. හිරු එළිය වැටීම සහ හිරු එළිය බැසීම කියන ඒ කරුණු පවා වැදගත් වෙනවා. ඊට ඒ වගේම ඊට පෙර වගා භූමියේ වෙනත් භෝගයක් හිතවල තියෙනවාද ඒ කුලයටම අයිති. ඉතින් ඒ කරුණුත් පවා සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් තවදුරටත් ඉදිරියටත් මේ වගේ වීඩියෝස් රැගෙන ඒමට නියමිතයි. සබ්ස්ක්‍රයිබ්ස් කරලා ඔල් නොටිෆිකේෂන් දාගෙන එකතු වෙන්න. මොකද ඒ වගේ වීඩියෝස් ඔබට මගහැරෙන්න පුළුවන්. ස්තුතියි.